තථාගතයන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ මේ උතුම් පුණ්‍ය භූමිය පින්නතනි මේ පුණ්‍ය භූමිය ඉතා පූජනීය භූමියක් එය පරම පූජනීයයි කියලා කිව්වොත් ඒට එහා වචනයක් අපට නැති නිසා මේ ලෝකේ මිනිස්සු වෙලා ඉපදුනේ මහත් වූ පින් කරපු නිසා ජාති ભેදයක් ආගම් ભેදයක් කුල ભેදයක් ගෝත්‍ර ભેදයක් නැහැ ලෝකේ බොහෝ ආගම් තියෙනවා නමුත් අද කුමන ආගමේ වුවත් මිනිසුන් හැටියට ජීවත් වෙන සියලු දෙනාම සංසාරේ දවසක මහා විශාල පින්කමක් කළා අන්නේ ඒ පින්කමේ ප්‍රතිඵලයක් හැටියටයි මනුස්ස ජීවිතය ලැබුණේ මොන පින්කම කරලාද මිනිස් ජීවිතය ලැබෙන්නේ පින්නතුනි මේ ලෝකේ උපත තීරණය කරන ප්‍රධානම පින්කම තමයි සීලය සිල් ආරක්ෂා කරපු අයයි නැවත මිනිසුන් හැටියට උපදින්නේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඒ සිල් ආරක්ෂා කරපු නිසායි මනුස්ස ජීවිත ලැබුවේ හැබැයි මං කියන්න හදන්නේ 100ට 100ක් සිල් රැකලා නම් ලෝකේ හැමතැනම මනුස්ස ජීවිත ලැබුවේ මේ ලංකා භූමියේ මනුස්ස ජීවිතයක් ලැබලා උපදින්න 100ට 500ක් සිල් රකින්න ඕනේ ඒ තරම් පරම පූජනීය මේ භූමිය එසේ මෙසේ සීලයක් රැකලා උපතක් ලබන්න පුළුවන් පුණ්‍යවන්ත භූමියක් නම් නොවන නිසා නමුත් ඔබමා ඒ පරම භාග්‍ය ලබා ගත්තාය මේ මහා භද්‍ර කල්පයට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සිව් නමක් පහළ වී හමාරයි පින්නතනි මේ සිව් නමම මේ දිවයිනට වැඩි එක ඉතාම ආශ්චර්ය කාරණාවක් මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වෙන කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ දිවයිනට උන්වහන්සේ වල වැඩම කළා උන්වහන්සේගේ සිරිපතුලෙන් මේ දිවයින පරම පූජනීය භූමියක් බවට පත් කළා පමණක් නෙවෙයි ඔබ මේ වාඩි වෙලා ඉන්න පුණ්‍ය භූමිය මේ වාඩි වෙලා ඉන්න මළුවට කකුසඳ බුදු පියාණන් වහන්සේ ශ්‍රී පාද ධාතුව තබල වැඩම කළා කියන එක ඉතාම ආශ්චර්යයි උන්වහන්සේ වඩින්න දවසේ මේ දීපය හැඳින්වුවේ ඔජ දීපය කියලා මේ ප්‍රදේශයේ හැඳින්වුවේ අභයපුරය කියලා අද මහමෙවුනා උයන එදා හැඳින්වුවේ මහා තීර්ථ වනය කියලා මේ කකුසඳ බුදු පියාණන් වහන්සේගේ කාලේ දෙවැනියට පහළ වුණ බුදු පියාණන් වහන්සේ කෝණාගම බුදු පියාණන් වහන්සේ මේ දීපයට වඩින කාලේ මේ දීපය හඳුන්වලා තියෙන්නේ මණ්ඩ මානකපුරය කියලා දීපය හඳුන්වලා තියෙන්නේ වරදීපය කියලා අනුරාධපුරය හඳුන්වලා තියෙන්නේ මණ්ඩ මානකපුරය කියලා එදාට මහා අනෝම වන කියන නමින් තමයි මහමෙවුනා උයන හඳුන්වලා තියෙන්නේ අනෝම වනය එනදෙන තුන්වෙනි බුදු පියාණන් වහන්සේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේ වඩින කාලේ මේ දිවයින මණ්ඩදීප කියන නමින් හඳුන්වලා තියෙනවා අනුරාධපුරය විශාලාපුර කියන නමින් හඳුන්වලා තියෙනවා මහමෙවුනා උයන මහා සාගර උයන කියන නමින් හඳුන්වලා තියෙනවා අපේ ගෞතම තථාගතයන් වහන්සේ වඩින කාලේ මේ දීපය ලංකාදීප මේ ප්‍රදේශය අනුරාධපුර මේ භූමිය මහමෙවුනා උයනම තමයි එමනම් උන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් මේ ස්ථානයට උන්වහන්සේ වැඩම කොට වදාලා දීපංකර දසබලයන් වහන්සේගෙන් නියත විවරණ අරගෙන මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් සංසාරේ අනන්ත දුක් බින්දා දීපංකර බුදු පියාණන් වහන්සේගෙන් වචන දෙකක් අහලා නිවන් දකින්න උන්වහන්සේට ඉඩ තිබුණා දීපංකර බුදු පියාණන් වහන්සේ
බණපද දෙකක් දේශනා කරලා තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් සුමේද තාපසතුමාට රහත් වෙන්න තරම් පින් තියෙනවා මේ වෙලාවේ. නමුත් බණපද දෙකකින් නිවන ලබා ගන්න තියෙන අති උත්තමයන් වහන්සේ එතනින් නිවන් නොලබා මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1 සංසාරේට දුක් විඳින්න බැහැගන්නේ ඔබටයි මටයි තියෙන අනන්ත අනුකම්පාව නිසා. සංසාර චක්‍රයේ දුක් විඳින්නා වූ සසර සත්වයා මේ සංසාර දුකෙන් එතර කරවීමේ පුදුමාකාර දයානුකම්පාවෙන් උන්වහන්සේ සංසාරයට බැහැගත්තේ. කෙසේ වෙතත් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දන් සම්පූර්ණ කරලා අන්තිම උපත වෙස්සන්තර මහරජතුමා හැටියට අන්තිම මිනිස්සු උපත ලැබුවේ. වෙස්සන්තර මහරජතුමා තමන්ගේ ජීවිතයේ නිමා වෙනවත් සමගම දිව්‍ය ලෝකවත් අතර තියෙන ඉතා විශිෂ්ටතම දිව්‍ය ලෝකයක් හැටියට සලකන හතරවෙනි දිව්‍ය ලෝකය තුසිතපුරේ තමයි පහළ වෙන්නේ. තුසිතපුරේ පහළ වෙන්නේ එදාට උන්වහන්සේගේ නම සේතකේතු දිව්‍ය පුත්‍රයා නමින් තමයි තුසිතපුරේ පහළ වෙන්නේ. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් අවශ්‍ය තියෙන තුසිතපුරේ එක දවසක් එක පැයක් එක තත්පරයක් අඩු නැතුව මේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයේම උන්වහන්සේ වැඩ ඉන්නේ තුසිතපුරේ. වැඩ ඉන්න අතර තුසිත දිව්‍ය ලෝකයේ ප්‍රධාන දිව්‍ය රාජයා තුසිතෙන් චුත වෙනවත් සමගම සේතකේතු දිව්‍ය පුත්‍රයා තමයි දෙව්ලොව ප්‍රධානිය බවට පත් වෙන්නේ. ඒ තනතුර ලබනවත් සමගම උන්වහන්සේට ලැබෙනව නම සන්තුසිත කියලා. එදා ඉඳලා හඳුන්වන්නේ සන්තුසිත දිව්‍ය රාජ කියන නමින්. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයේ ගෙවෙනකොට චුත වීමේ පෙර නිමිති පහළ වෙනකොට නොඑක් සක්වලවල් වල පවා ඉන්න දිව්‍ය රාජවරු මේ දෙව්ලොවට එකතු වෙනවා. සුද්ධාවාසවල ඉන්න මහා කල්ප 16ක් අවශ්‍ය තියෙන මහ රහත් බ්‍රහ්ම රාජවරු මෙතෙන්ට එළඹිලා දණින් වැටිලා සන්තුසිත දිව්‍ය රාජයාට ආරාධනාවක් කරනවා. ස්වාමීනි මනුලව උපදින්න කාලයයි. ඒ ආරාධනාව බාර අරගෙන කාලය අපි දන්නවා උන්වහන්සේ ඉස්සරළම බලන්නේ කාලය. කාලය කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන කාලයක් තියෙනවා. ඒ අවුරුදු 100ත් අවුරුදු ලක්ෂයත් අතර මිනිසුන්ගේ පරමාවිශ 100ත් ලක්ෂයක් අතර තියෙන කාලයකයි බුදුවරු ලෝක ධාතුවේ පහළ වෙන්නේ. එහෙනම් කාලය බලනවා කියලා කියන්නේ ඒකට. දීපය බුදුවරු පහළ වෙන්නේ නැහැ මේ ලෝකේ වෙන කොහෙවත්. බුදුවරු පහළ වෙන්නෙම ජම්බුද්දීපයේ විතරමයි. හැබැයි ජම්බුද්දීපය කියලා කියන්නේ ඉන්දියාවට නෙවෙයි. ඒක අපි හොඳටම දැනගන්න ඕනේ. ලෝකය බෙදෙනවා මහද්දීප පහකට. මේ මහද්දීප පහේ විශාලතම මහද්දීපයටයි ජම්බුද්දීපය කියලා කියන්නේ. ඒ ඉන්දියාව විතරක් නෙවෙයි. වර්තමානයේ සඳහන් කෙරුවොත් ජම්බුද්දීපය ආරම්භ වෙන්නේ සෝවියට් රුසියාවෙන්. පෘතුගාලය දක්වා පැතිරිලා හිමාලය පර්වතයේ මධ්‍ය ලක්ෂයේ බවට පත් කරගෙන විශාල භූමියක පැතිරෙන ප්‍රදේශයටයි ජම්බුද්දීපය කියලා කියන්නේ. එහෙමනම් බෝසත්වරු පහළ වෙන්නෙම මේ ජම්බුද්දීපයේ. එහෙමනම් කාලයයි දීපයයි දේශයයි. දේශය කියලා කියන්නේ මධ්‍ය දේශයමයි. ජම්බුද්දීපයේ මධ්‍ය දේශය හිමාල පර්වතයේ මධ්‍ය ලක්ෂය වෙනවා කියලා අපි සඳහන් කළේ. එහෙමනම් ජම්බුද්දීපයේ මධ්‍ය දේශයේ බවට පත් වෙන්නේ අපි අද සඳහන් කරන ඉන්දියාවාදී ප්‍රදේශය. කුලය. ඇයි උන්වහන්සේ කුලයක් හොයන්නේ? අපේ අය වරද්ද ගන්නවා. තථාගත ශාසනයේ කුල ක්‍රමයක් නැත්නම් ඇයි බෝසතාණන් වහන්සේ කුල ක්‍රමයක් හෙව්වේ කියලා? ඒ හොයන්නේ අපි හිතන කුලය නෙමෙයි. බෝධිසත්වවරු පහළ වෙන්නේ අතිශයින්ම පාරිශුද්ධ වූ කුලයක. ඒ කුලයයි හොයන්නේ. එහෙමනම් ඒ කුලය හොයන්නේ තාත්තා. තාත්තා ඊ හොයන්නේ කුලය හොයනවා කියන්නේ ඒකයි. මහා සම්මත රාජ පරම්පරාව අතිශයින් පාරිශුද්ධයි. අපි කියන්නේ හත්මුතු පරම්පරාවක් පිරිසිදු නම් ප්‍රමාණවත් කියලා. නමුත් මහා සම්මත රාජ පරම්පරාව කියලා කියන්නේ
හත්මුතු පරම්පරාවක් නෙමෙයි පරම්පරා කෝටි ලක්ෂ ගණනක් අතිශයින්ම පාරිශුද්ධයි එවන් කුලයක උපදින්නයි තාත්ත කෙනෙක් හොයන්නේ ඒකටයි කුලය කියන්නේ අනිත් එක මේ තාත්තා බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුගේ තාත්තා බවට පත් වෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙන්නත් ඕනේ ඊළඟට හොයනවා අම්මා අම්මත් ඒ වගේම බෝසත් පුතෙකුට උපත දෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙන්න ඕනේ එවන් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් හොයාගෙන උන්වහන්සේ තුසිතයෙන් චුත වෙන්න සූදානම් වෙනකොට චුත වෙච්ච ගමන් ඇවිල්ලා මව් කුසේ පිළිසඳ ගන්නෑ සාමාන්‍ය කෙනෙක් මෙතන අතෑරපු ගමන් ඊළඟ තැන අල්ල ගන්නවා නමුත් බෝසත්වරු එහෙම උපදින්නේ නෑ චුත වෙලා පෙහෙවෙනවා උපදින්න දින හත එහෙමනම් ඒ පෙහෙවෙන්නේ අනිවාර්යෙන් බෝසතාණන් වහන්සේ මව් කුස පහළ වෙන වෙලාවේ අම්මා උපෝසත සිල් සමාදන් වෙලා ඉන්න ඕනේ එවන් අවදීකයි මව් කුසට බැහැගන්නේ ඒ නිසායි හත් දවසක් පෙහෙවෙලා බලන්නේ අම්මා එතෙන්ට සූදානම් වෙනකන් මව් කුසේ බිහිවීම හරි ආශ්චර්යයි මව් කුසට එළඹීමත් සමගම 10000ක් ලෝක ධාතු කම්පා වෙනවා මව් කුසේ වැඩ ඉන්නකොට මෑණියන්ට කිසි අපහසුාවක් නැහැ මහා මායා දේවිය කුස දිහා බලන වෙලාවේ ඇයට පේනවා බෝසත් පුතණුවන් හරියට වීදුරු කරඬුවක වැඩ ඉන්නවා වගේ තමන්ගේ කුස තුලින් විනිවිද පේනවා පුතණුවන් අපි වගේ නෙවෙයි පළක් බැඳගෙන ඉතා පහසුවෙන් වාඩි වෙලා ඉන්න ආකාරය දසමාසය එක දවසක්වත් අඩු නැතුව මව් කුසේ ගෙවනවා දසමාසයේම එවන් දසමස් ඇවෑමෙන් තමයි අති උත්තමයන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ මේ අම්මා දරුවා බිහි කරනවත් සමගම දරුවා බාර ගන්න එන්නේ සුද්ධාවාසයෙන් රහත් වෙච්ච බ්‍රහ්මරාජයෝ හතර දෙනෙක් මංගල සම්මත ස්වර්ණමය දලක් අරගෙන තමයි එන්නේ හේතුව මහා මායා දේවියගේ ලස්සන මේ ලෝකේ වර්ණනා කරන්න බැරි ලස්සන ආන් ඒ නිසා තමයි මහා මායා කියලා නම තියලා තියෙන්නේ මෙවන් අතිසුන්දර රූපයක් ළඟ කාමාශාවන් ප්‍රහීණේ නොකල කෙනෙක් හිටියොත් ඇය පිළිබඳව කාමසිතුවිලි පහළ වෙන්න පුළුවන් නිසා තමයි රහත් වෙච්ච බ්‍රහ්මරාජෝ එතෙන්ට එළඹෙන්නේ මව් කුසෙන් බිහි වෙනකොටම මංගල සම්මත රන්දලින් බාර ගන්නවා ඊළඟට සතරවරම් රජදරුව මංගල සම්මත අඳුන් දිවි සමකෙන් බාර ගන්නවා රජදරුවන් සතරවරම් රජදරුවන් අතින් සාක්‍ය රජදරුවන් ඉතාම වටිනා සුදු පිළියකින් බාර අරගත්තට පස්සේ තමයි බෝසත් කුමාරයා මේ මහ පෘථුවියට පය තියන්නේ මහ පෘථුවියට පය තියෙනකොට අති උත්තමයන් වහන්සේගේ සිරිපතුල පිළිගන්ඳ මේ මහ පෘථුවියෙන් මතුවෙන්නේ නෙළුම් මල් දෙකක් ඒ නෙළුම් මල් මත ඉඳගෙන 10000ක් සක්වලවල් කම්පා කරවමින් උපන්න නිසා උන්වහන්සේ 10000ක් සක්වලවල් දිහා බලනවා මට වඩා උතුම්මය මේ සක්වලවල් වල ඉන්නවද කියලා මොකද ග්‍රහණය කරගත්ත මව් කුසට එනකොටම 10000ක් සක්වල ග්‍රහණය කරලා ඉවරයි ඒකයි බලන්නේ මට වඩා උතුමන් ඇද්ද ඒක කොතෙන්ද ගියත් උතුමන්ගේ සිරිත වැඩිමහල්ලා දිහා නෙමෙයි බලන්නේ ගුණවතා දිහා මට වඩා ගුණවතුන් ඉන්නවද මේ වෙලාවේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට බෝසතාණන් වහන්සේට මේ 10000ක් සක්වලවල්ම තමන්ගේ දැස ඉදිරිපිට මැවිලා පේනවා බලන බලන පැත්තෙන් දෙවිවරු ഘോഷා කරනවා උතුමාණන් වහන්ස ඔබ වහන්සේ හැර තවත් උතුමන් කොහෙන්ද මේ සක්වලවල් 10000ක ඒ ප්‍රකාශය සිව් දිසාවෙන්ම ඇහුනකොට තීරණය කරනවා මට වඩා උතුම්මය මට වඩා උතුම්මයි ලෝක ධාතුවේ නැති බව ඒ නිසායි උන්වහන්සේ අභීත සිංහනාදයක් කරමින් උතුරට සත්පියවරක් වඩින්නේ අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බව මෙලොව එහෙම උපදින අති උත්තමයන් වහන්සේ අවුරුදු 29ක් ගිහි කාම භෝගී ජීවිතයක් ගත කරලා අවුරුදු 29න් අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 35න් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රතිවේද චක්‍රයත් ධර්ම චක්‍රයත් කියන දෙක මේ ලෝකයට පවත්වනවා ප්‍රතිවේද චක්‍රය
ප්‍රතිවේද චක්‍රය කියලා කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීම. දේශනා චක්‍රය බරණස ඉසිපතනේදී මංගල ධර්ම දේශනාව. එහෙමනම් අපි සඳහන් කරන ධර්ම චක්‍රය ආකාර දෙකයි, ප්‍රතිවේද චක්‍රයයි දේශනා චක්‍රයයි. මේක චක්‍රයක්. එය අරවලින් යුක්තයි. අපි දකිනවා අර අටක්. ඒ කියන්නේ මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ධර්ම චක්‍රය පිළිබඳව හරියට මතිමතාන්තර තියෙනවා. සමහර අය කියනවා ධර්ම චක්‍රයේ ඉහළට උල් නොතිබිය යුතුයි ඒ චක්‍රයක්. නමුත් නිවැරදි ධර්ම චක්‍රය ඉහළට උල් තිබිය යුතුයි. චක්‍රය කියලා කියන්නේ ආයුධයක්. තථාගතයන් වහන්සේ බරණස ඉසිපතනාරාමේදී දේශනා චක්‍රය පවත්වන්නට යෙදුනේ සතුරන් ඝාතනය කිරීමටත් සඳහායි. මොන සතුරන්ද මේ චක්‍රයෙන් ඝාතනය කරන්නේ? පුද්ගල චිත්ත සන්තානය තුළ උපදින්නා වූ කෙලෙස් සතුරන් ඝාතනය කරන්නයි ධර්ම චක්‍රය උන්වහන්සේ පවත්වන්නේ. ප්‍රතිවේද චක්‍රය සොයාගත්තෙත් කෙලෙස් සතුරන් බිය කරවනමින් තමයි උන්වහන්සේ ප්‍රතිවේද චක්‍රයට එළඹෙන්නේ. එහෙමනම් කොහොමත් සතුරන් ඝාතනය කරන්න චක්‍රයක අර තිබිය යුතුමයි. ඒ නිසා ධර්ම චක්‍රයේ අර තිබිය යුතුමයි. එහෙමනම් දේශනා චක්‍රය ලෝක සත්වයා පිළිබඳව අනුකම්පාවෙන් අවුරුදු 45ක් තුල අවුරුදු ලක්ෂයක් ආයු වළඳන තථාගතයන් වහන්සේ නමක් කරන කාර්යම අවුරුදු 45න් ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ අඩු නැතුව සිද්ධ කළා. ඔය අතර එන්නතනි ලංකා දීපයේ පිළිබඳව උන්වහන්සේ විශේෂ බැල්මක් හැල්ලා තියෙනවා. බුද්ධත්වයෙන් 9 වෙනි වර්ෂය මහියංගණයට වඩිනවා. බුද්ධත්වයෙන් 5 වෙනි වර්ෂය නැවතත් මේ රටට වඩිනවා. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂය 3 වෙනි වතාවට මණ්‍යක්කිත නාරජුගේ ආරාධනාවට ස්වාමීනි අපින් දානයක් වළඳන්න කියලා කරන ආරාධනාව පිළිඅරගෙන ඒ ආරාධනාවත් සමග තමයි 3 වෙනි වතාවේ ලංකාවට වැඩම කරන්නේ. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ කොහොමත් අපේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ ලෝක සත්‍යය පිළිබඳව කරන්න තියෙන සියල්ල කරලා ඉවර කළා. අපි වගේ ජීවිතේ අග්ගිස්සට යනකම් බුදුවරු ඉන්නේ නැහැ කළ යුතු දේ කරන්න. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ ලෝක සත්‍යය වෙනුවෙන් කළ යුතු සියල්ල නිමා කළා. පින්නතුනි එදා ලංකාවට වැඩිය වෙලාවේ මේ 3 වෙනි ලංකා ගමනේදී ඔබ වාඩි වෙලා ඉන්න, අපි වාඩි වෙලා ඉන්න මේ අති උතුම් පුණ්‍ය භූමියට තථාගතයන් වහන්සේ වැඩියා. මේ චෛත්‍ය ස්ථානයේට යටවෙල ඇති භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු තැන මෙතෙන්ට වැඩලා සුගත මහ චීවරය මේ මහ පොළොව මත එළලා භාග්‍යවතුන් වහන්සේ චීවරය මත වැඩ ඉඳගෙන සමාපත්ති සෝයට සමවදිනවා. මේ මහ පොළොව කම්පා වෙනකන් තථාගතයන් වහන්සේගේ ගුණ බර දරන්න බැරුව මේ මහ පොළොව වෙවුලනවා. ඒ කියන්නේ මේ මහ පොළොවට ඒ තරම්ම ශක්තිය දෙනවා මේ භූමියේ ජාත පුත්‍රයන්ට සංසාරේ සුවය හොයාගෙන යන්න. මහ පොළොව කම්පා වෙනකන් සමාධියට සමවැදිලා උන්වහන්සේ ආමන්ත්‍රණය කරනවා පරම පුණ්‍යවන්ත දිව්‍ය රාජයෙකුට. ඒ දිව්‍ය රාජානන් වහන්සේට ආරාධනා කතා කරලා මේ භූමිය බාර කරනවා. මහ ප්‍රතාපවත් දිව්‍ය රාජවරු පින් ගලන දෙවිවරු කියලා සඳහන් කළොත් නිවැරදි. පංචකාමයට නතු වෙලාම ඒ මතම යෙදුනාය නෙමෙයි, කුසල් මත කුසලයේ වෙනුවෙන් කැප වුණ දෙවිවරු. උන්වහන්සේට කතා කරලා බාර කරනවා මේ භූමිය ආරක්ෂා කරන්න. අනාගතයේ මේ රටේ පහළ වෙනවා ගැමුණු නම් මහරජෙක්. අපි ඒ දන්නවා කවුද ගැමුණු මහරජුන්. අනවම දස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්ෂිණ ශ්‍රාවකයාට ශ්‍රාවක පදවිය දෙනවා දැකලා අනේ මටත් ලෞතුරා බුදු කෙනෙක්ගේ දකුණත් සව් වෙන්න ඇත්නම් කියන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ ළඟින් ඒ ප්‍රාර්ථනාව ආරම්භ කරලා
अपे बुद्ध शासने दक्षिण श्रावकयन वहांसे सैरियुत महारहतन वहांसे समग पवा इकट पेरुम पुरमिन आपु अनागते पहल वेन्नावु मैत्री सम्मा संबुद्रजानन वहांसेगे दक्षिण श्रावकयन वहांसेगे अंतिम उपतई गमनु कियला कियन्नी मनतरम भाग्यग्द ए उत्तमयन वहांसेगे अंतिम उपत मगे देशे अपे देशे सिद्धवीम තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපමණ ශ්‍රද්ධාවෙන් බුදුන් පුදන බව දැක දැකා උන්වහන්සේ මේ මොහොතේ ප්‍රීතියෙන් පිනා යනවා නොඅනුමානයි මේ භූමිය බාර කරන්නේ උන්වහන්සේට විශාල රූප ගැමුණු මහරජුන් මහසෑය හදනතුරු මේ භූමිය ඔබ ආරක්ෂා කරන්න ඕනේ මහසෑය හැදුවට පස්සේ සම්මා සම්බුද්ධ ශාසනය පවතින තුරු सर्वज्ञ धातुन वहंसेगे परिनिर्वाणे दक्वा मे भूमि आरक्षा किरिमे वगकीम वगकीम ओबट बारहि केला तथागतयन वहंसे पवरुवा एहमनं उन्वहंसेगे आज्ञाव मे महासाये मेतन निर्माणे वेन बव मे देश इदिरिपिट विराजमान वेन्ने इन्नतुनि मेके अस्बेंदुमक्वत मायावक्वत नेवेयि तथागत सम्मा संबुदु पियानन वहंसेगे තථාගත ශ්‍රී දේහය ආදාහනය කරන වෙලාවේ බුද්ධ අදිෂ්ඨානයෙන් මහා ධාතුන් වහන්සේලා හැර විසිරෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණ්‍ය ද්‍රෝණ 8යි අපේ අහලා තියෙන ද්‍රෝණයක් කියලා කියන්නේ කොච්චරක්ද කියලා ද්‍රෝණයක් කියලා කියන්නේ හුන්දු 32ක් ද්‍රෝණයක් කියලා කියන්නේ හුන්දු 32ක් නම් ඉතුරු වෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණ්‍ය ද්‍රෝණ 8ක් නම් මෙතන තියෙනවා හුන්දු හැටියට හුන්දු 256 සේරුවකට හුන්දු 4යි එහෙමනම් මේ හුන්දු 256 සේරු බවට පත් කෙරුවොත් ධාතුන් වහන්සේලා සේරු කීයක් තියෙන්නේ නැද්ද සේරු 64යි තථාගතයන් වහන්සේගේ ශරීර ස්වභාවය මේ ලෝකෙ කිසි කෙනෙක් දන්නේත් නැහැ ඒක හරියටම කොතනවත් සඳහන් කරලත් නැහැ හැබැයි සේරු 64ක් ඉතුරු වෙන ධාතුන් වහන්සේලා කියලා සඳහන් කරාම අපි හිතන තරම් පුංචිමත් නැහැ මට හිතෙනවා අපි මැරෙලා ගියාම අපේ ඇටකොටු ටික අඩු නැතුව ගෙනල්ලා වංගෙඩියක දාලා කෙටුවොත් මුම් පියලි තරමට පොඩි වෙන්න වැඩි වුණොත් සේරු 3ක් නැත්තම් 4ක් තියෙයි සේරු 64ක් ඉතුරු වුණ ධාතුන් වහන්සේලා කියලා කියහම අපි හිතන තරම් පුංචි නැහැ නමුත් පින්නතුනි මේ සියලුම ධාතුන් වහන්සේලා විටින් විට විසිරෙනවා සම්මා සම්බුදු කෙනෙකුගේ ආඥා ශේෂ්ත්‍රය සක්වලවල් කෝටි ලක්ෂයයි සක්වලවල් කෝටි ලක්ෂයක් ආඥා ශේෂ්ත්‍රයේ මෞකුසින් පහළ වෙනකොටම සක්වලවල් 10000ක් කම්පා කරන්නේ ඒක නත් තමන්ට නතු කරගන්නවා ග්‍රහණය කරගන්නවා ඒ භූමිය සර්වඥතා ඥානය ලැබලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවත් එක්කම කෝටි ලක්ෂයක් සක්වලවල් කම්පා වෙන්නේ කෝටි ලක්ෂයක් සක්වලම තම ග්‍රහණයට නතු වෙනවා සක්වලක් කියලා කියන්නේ ලෝක 31ක් එක සක්වලකට පායන්නේ එක ඉරයි එක හඳයි තථාගතයන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය තුල පායන ඉරවල් ප්‍රමාණය කෝටි ලක්ෂයයි හඳවල් ප්‍රමාණය කෝටි ලක්ෂයයි මේ සක්වලවල් කෝටි ලක්ෂය තුල මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් තියෙනවා ඒ නිසා අපිට කවදාවත් හිතන්න බෑ තථාගත ශ්‍රාවකයෝ අපි විතරයි කියලා තවත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් එහෙමනම් මේ විශ්ව ධාතුවේ කොහි හරි තියෙනවා හැබැයි ඒක අපිට හොයන්න පුළුවන් මානෙක නැහැ පහුගිය දවසක විද්‍යාඥයෝ ප්‍රකාශ කරලා තිබුණා ලෝක ග්‍රහ ලෝක 715ක් හොයාගත්ත බව නමුත්තේ 715 තුල එකදු මනුස්ස ලෝකයක් තිබුණ බවවත් සඳහන් නැහැ. නමුත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක්
මේ ආඥා ශේෂ්ත්‍රය තුල තියෙනවා මේ කෝටි ලක්ෂේම ඔය ද්‍රෝණාටක් ධාතුන් වහන්සේලා විසිරෙනවා සමහර සක්වලකටම තියෙන්නේ එක ලෝම ධාතුවයි සමහර සක්වලකටම තියෙන්නේ එක කේස ධාතුවයි සමහර සක්වලකටම තියෙන්නේ අබෑටයක් කරන් ඉතා පුංචි එක මේක ධාතුන් වහන්සේ නමයි මේ කෝටි ලක්ෂයක් සක්වලේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක් නම් කොහෙවත්ම නැහැ දෙව්ලවත් නැහැ අනික් කිසිම සක්වලක නැහැ එහෙමනම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක් තියෙනවා නම් කොහෙද තියෙන්නේ ඒකම සෑය මළුවේ තමයි අපි වාඩි වෙලා ඉන්නේ ඒකයි මම සඳහන් කළේ මේක සිහිනයක් නෙවෙයි මේක ඇස් බඳුමක් නෙවෙයි කියලා මේ කෝටි ලක්ෂයක් සක්වලට ඉරවල් කෝටි ලක්ෂයක් හඳවල් කෝටි ලක්ෂයක් පායන භූමියට ප්‍රදේශයට තියෙන එකම මහ සෑය තමයි මේ පින්නතුනි අපේ වාග්ය අපි තාම දන්නේ නැහැ අපේ වටිනාකම දෙව්ලව ගිහිල්ලා සලුමිලි සෑය සිලුමිලි සෑය චෝලාමණි සෑය වඳින්න අපි ප්‍රාර්ථනා කරනකොට මං හිතනවා අපි හැර කෝටි ලක්ෂයක් සක්වලක දෙවි මිනිසුන්ගේ එකම ප්‍රාර්ථනාව ලංකා භූමියට ඇවිල්ලා මහ සෑය වැඳගන්න ඒක ඒගොල්ලන්ගේ පැතුම දෙවි බඹුන් නැති තරම් ඒ පැතුම මුදුන්පත් කරනවා අපිට ඒක මුදුන්පත් කරන්න තියෙන අවකාශය ඉතාම ඉහළයි නමුත් කොයි ප්‍රමාණයෙන්ද ඒ මුදුන්පත් වෙන්නේ කියන කාරණාව අපි තාම හිතලා නැහැ තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මේ ස්ථානයේ තැන්පත් වෙන බව මිහිඳු මහ රහතන් වහන්සේම දේශනා කරනවා උන්වහන්සේත් මං සඳහන් කළා මේ ලංකාව පිළිබඳව තථාගතයන් වහන්සේගේ විශේෂ ආඥාවල් තියෙන බව පරිනිර්වාණ මංචකේදී තථාගතයන් වහන්සේ කතා කරනවා සක්‍ර දේවේන්ද්‍ර මහරජතුමාට කතා කරලා පරිනිර්වාණ මංචකේදී බාර දෙනවා සක් දෙවිඳුනි ලෝක බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ඔබට බාරයි සක් දෙවිඳුටයි බුද්ධ ශාසනය බාර කළේ ලෝක බුද්ධ ශාසනය රැකීම ඔබට බාරයි සක් දෙවිඳුනි ලෝක බුද්ධ ශාසනය ආරක්ෂා කරන අතර ලංකාදීපයේ සුරැකීම ඔබේ පරම යුතුකමයි වගකීමයි කියලා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුක ධාතුයෙන්ම දේශනා කරනවා සක් දෙවි මහරජාණන් ඒ කාරණාව උන්වහන්සේ මූලිකත්වයෙන් කරන අතර කාටද බාර කරන්නේ ශාසනයේ ඊළඟට ශාසනයේ බාර කරන්නේ උපුල්වන් දෙවියන්ට අපි සමහර වෙලාවට අපි ඔක්කොම කතා කරන්නේ විෂ්ණු දෙවියන්ට බාර කළා කියලා ශෝකජනක ඛේදජනක සිදුවීම ඒකයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙච්ච අපි වෙනත් මතවාද ඔස්සේ ගමන් කරලා අපේ තියෙන බෞද්ධකම නැති කරගන්න එක විෂ්ණු කියලා දෙවි කෙනෙක් සම්මා සම්බුද්ධ ශාසනයේ කිසිම තැනක සඳහන් කරන්නේ නැහැ නමුත් අපි හැමෝම අපි පූජාවක් කරන්න ගියත් බොහෝ දෙනා සූදානම් වෙන්නේ නිල් රෙදි කැල්ලක් අරගෙන විෂ්ණු දෙවියන්ද පුදන්න එතනම අපි මිත්‍යා දෘෂ්ටික වෙලා ඉවරයි එතනම සීලබ්බත පරාමාසවලට අපි යට වෙලා ඉවරයි විෂ්ණු කියලා දෙවි කෙනෙක් සම්බුද්ධ ශාසනයේ නැහැ ශාසනයේ බාර කරන්නේ සක් දෙවිඳු උපුල්වන් දෙවියන්ටයි ඒ සක් දෙවිඳු ළඟට ඉන්න මහ ප්‍රතාපවත්ම දිව්‍ය රාජයෙකුටයි උපුල්වන් දිව්‍ය රාජයෝ කියලා කියන්නේ උන්වහන්සේලාට මේ මොහොතේ මේ අපි කියන දේවල් ඇහෙනවා මොකද මේ මහ පිංකම දිහා බලන නිසා එනං එතනත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ලංකාදීපයේ විශේෂයෙන් රකින්න කියලා තථාගත සද්ධර්මයේ අරගෙන අපේ රටට ආවේ දඹදිව උරුමයයි මේ රටට වැඩි කවුද දඹදිව උරුමය මහින්ද යුවරජතුමා දඹදිව උරුමය දීප චක්‍රවර්ති ධර්මාශෝක රජතුමාගෙන් පස්සේ දීප චක්‍රවර්ති බවට පත් වෙන යුවරජතුමා මහින්ද කුමාරයා නමුත් ශාසනයට ඇතුල් කරනවා වෙන කොහාටවත් යවුවද වෙනත් ප්‍රදේශ රැසකට ධර්මයේ ව්‍යාප්ත කළත් මෙහෙට එව්වේ මහරජෙක් ටිකක් මහරජෙක් නෙමේ රජවරු දහහක් පිරිවරණ මහරජෙක් තමයි මෙහාට එවල තියෙන ඒ විශේෂ ඇල්මක් තිබුණ නිසා එහෙමනම් ඒ මහරජාණන්
අපේ රටට පැමිණෙන්නේ තථාගත ශාසනයේ මහරජෙක් හැටියට. උන්වහන්සේ මේ භූමියට වැඩම කරලා උන්වහන්සේ වඩිනකොට එවකට මේ රටේ රජු බව රජු ලෙස හිටිය දේවානම්පියතිස්ස මහරජුන් සමග මේ ස්ථානයට වඩින වෙලාවේ මහරජුන්ට ලැබෙන සුවඳ මල් මහරජුන් මිහිඳු මාහිමියන් අතට දෙනවා ස්වාමීනි සුවඳ මල් මිහිඳු මහරහතන් වහන්සේ මේ භූමියේ ඒ සපු මල් ටික තැම්පත් කරනකොට මේ භූමිය දෙබෑ වෙලා උපුරලා ඉරිතැලෙනවා මහරජුන් අහනවා ස්වාමීනි හේතුව මහරජතුමනි තථාගතයන් වහන්සේ යම් දවසක සුගත මහ චීවරයේ මේ බිම එලාගෙන මෙතන වැඩ ඉඳලා තියෙන බවට සාධකයක් මේ තියෙන්නේ මේ මහ සෑය හැදීම පිළිබඳව උන්වහන්සේ දේවානම්පියතිස්ස රජුන්ට ප්‍රකාශ කළා රජුව සූදානම් ස්වාමීනි මම හදනවා මහ සෑය රජතුමනි කලබල වෙන්න එපා ඒ සෑය හදන්නේ ඔබ නෙමෙයි අනාගතයේ උපදිනවා ඔබේ මුණුබුරෙක් ගැමුණු කියලා උන්වහන්සේ ඒ සෑය හදන්නේ තථාගත ආඥාවේ එකයි මහරජුරු ප්‍රකාශ කරනවා ස්වාමීනි මම හැදුවත් මගේ මුණුබුරා හැදුවත් මම හැදුවා වගේමයි මගේ මුණුබුරා හරියටම මේ තැන දැනගනිත්වා කියලා විශාල ගල් කුළුණක ශිලා ලිපියක සටහන් කරනවා මේ මහ සෑය හැදින්නේ මෙතනයි කියලා ගැමුණු මහරජුන් ඒ ටැම් ලිපිය දැකලා තමයි මෙතන තෝරන්නේ මහ සෑය හදන්නේ සෑය ඉදිකිරීමේ සෑය තියෙන ආශ්චර්යයත් අප්‍රමාණයි නමුත් ඒ තරම් දීර්ඝ කරුණු සඳහන් කරන්න කාලය ප්‍රමාණවත් නැති වෙන නිසා ඉතා කෙටියෙන් සිහිපත් කරමු මහ සෑය හදන්න තීරණය කරන වෙලාවේ රන් රිදී මුතු මැණික් ඕන තරම් උන්වහන්සේ හිතපු හැටියට ලැබුණා සෑය නිර්මාණය කරන්න වඩුවන් උන්වහන්සේ හිතපු හැටියට මේ සංවරුන් ලැබුණා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ඒ අය මෙහෙව්වා උන්වහන්සේ ඇයට ශක්තිය දුන්නා මෙහෙව්වා මේ විදිහට මේ සෑය කෙරෙන්න ඕනේ සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ සෑය ප්‍රමාණය රජුරවන්ට දැක්වුවා රජුරෝ මීට වඩා මහ සෑයක් ලකුණු කරගත්තේ නමුත් රහතන් වහන්සේ තුන් කල දක්නා නුවණින් මේ අනාගතයේ පවතින්න ඕන නිසා මේ ප්‍රමාණයට සීමා කළා මහරජුරෝ බොහොම සතුටින් පේසාවල්ව දක්වා සෑය නිර්මාණය කරනකොට නම වතාවක් පේසාවලලුත් එක්ක මේ සෑය ගිලෙනවා. ඇයි එහෙම ගිලෙන්නේ? පින්නතනි යම් භූමිකම්පාවක් ඇති වෙලා මුළු ලෝක ධාතුවම විනාශ වුණත් බුද්ධ ශාසනය පවතිනකල් මේ මහ සෑය භූමිය විනාශ වෙන්නේ නැහැ. ඒක විනාශ නොවෙන්නයි ඒ විදිහට ගිලා බහලා තියෙන්නේ. සෑය නිර්මාණය කරනකොට ආශ්චර්ය රාශියක් සිද්ධ වෙනවා. අප්‍රමාණයි කෙසේ වෙතත් සෑය තුළ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න සියලුම කටයුතු සංවිධානය කරලා රහතන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මහ සෑය ධාතුන් වහන්සේලා තැන්පත් කරමු කොහෙද ධාතුන් වහන්සේලා තියෙන්නේ නාග ලෝකේ කවුද නාග ලෝකෙන් ධාතුන් වහන්සේලා ගෙනෙන්නේ 16 හැවිරිදි සෝනුත්තර කියන රහත් සාමණේර ස්වාමීන් වහන්සේ තමයි මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි නාලුවට වැඩම කරලා මංජරි කියන නාග භවනේ නාරජ්ජිරුවන්ගේ කුස තුල තියෙන ධාතු කරඬුව අරගෙන මේ ස්ථානෙට වැඩම කරන්නේ ධාතු ගර්භයේ වැඩ ඉවරයි ධාතු ගර්භය සකස් කරලා තියෙන්නේ අද හැටියට හිතුවොත් මේ තුන් මහල් පේසාවලල්ලෙන් ඉහළයි ධාතු ගර්භය තියෙන්නේ මහරහතන් වහන්සේලා මේඝවර්ණ ගල් මේඝවර්ණ ගල් මේඝවර්ණ කියලා සඳහන් කරනවා ධර්මයේ ගල් පතුරු රියන් 80ක් දිග ගල් පතුරු රියන් 8ක් උස ගල් පතුරු රියන් 80යි නම් අඩි 120යි රියන් 8යි නම් අඩි 12ක් උසයි මෙවන් විශේෂ ගල් 6ක් ගල් තල ගල් පතුරු 6ක් උන්වහන්සේලා අරන් එනවා සමහර තැනක හිමාලෙන් කියලා සඳහන් කරනවා සමහර තැනක උතුරු කුරු දිවයිනින් කියලා සඳහන් කරනවා මේ ගල් පතුරු 6 ගෙනල්ලා ධාතු ගර්භය සකස් කරනවා පතුලට එක ගලයි බිත්ති 4යි පියනට එක ගලයි මේ ටික තැම්පත් කරලා ධාතු කරඬුව හිසේ තියාගෙන මහරජාණන් මේ භූමියට පැමිණෙන විට තැම්පත් කරන ආසන්න වෙනකොට රජුගේ හිසින්
අහසට වඩින දා කරඬුව අහස තුල විවෘත වී තථාගතයන් වහන්සේගේ ශ්‍රේ දේහය නිර්මාණ වෙනවා තථාගත ආඥාවට අනුව ධාතුන් වහන්සේලාගෙන් සවනග්ගණ බුදුරජාස් විහිදෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත තථාගතයන් වහන්සේ මේ ගුවන් තලයේ පින්නතුනි තථාගත කෙනෙකුගේ ආශ්චර්යමත්ම ප්‍රතිහාරය දක්වනවා ඒ යමක මහා ප්‍රතිහාරයයි යමක මහා ප්‍රතිහාරය දක්වන වෙලාවේ එය දැකලා නිවන් අවබෝධ කරන රහත් භාවයට පත් වෙන පිරිස කෝටි 12ක් කියලා සඳහන් කරනවා මේ මිනිසුන් සහ දෙවියන් සෝවාන් සකදාගාමි අනාගාමි කියන මගඵල ලාභීන් මෙච්චරයි කියලා සීමාවක් නැහැ රහත් ත්‍යයි කෝටි 12ක් හැටියට සඳහන් කරන්නේ එහෙමනම් ඒ ප්‍රතිහාර දක්වලා ධාතුන් වහන්සේ නැවත කරඬුවට වැඩම කරලා රජුවතට ලැබෙනකොට මහරජාණන් මේ ඇතුලේ සකස් කරලා තියෙන ධාතු ගර්භය තුල අඩි 120ක් දිග අඩි 12ක් උස විශාල ශාලාවක් සෑය තුල තියෙන්නේ අඩි 120ක් දිගයි මේ ශාලාව භාග්‍යවතුන් වහන්සේට රත්තරන් ඇඳ සයනයක් ඒ ධාතු ගර්භය තුල තියෙනවා ධාතුන් වහන්සේ සයනය තුල තැම්පත් කරලා අදිෂ්ඨාන කරනවා ස්වාමීනි ජීවමාන සංඥාවෙන් එදා පරිනිර්වාණ මංචකේ කෙසේ සැතපුණේද මගේ තථාගතයන් වහන්සේ මාසෙදු ආසනය තුල එසේම සැතපෙනසේක්වා කියලා කරපු ආරාධනාව සමග භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය මේ ධාතුන් වහන්සේලගෙන් නිර්මාණය වෙලා මේ මහ සෑය තුල වැඩ ඉන්නවා සැතපිලා තාමත් ෂඩ්වර්ණ රශ්මිය මහරහේ සෑය ඇතුලේ ඒ විදිහටම විහිදෙනවා එන්නතුනේ කොහොමද වැඩ ඉන්නේ අපි මහ සෑය වඳින ගාථාවක් තියෙනවා මේ සදහවතුන් හැමෝටම පාඩම් සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං නිර්මාණය වුණාහ තථාගතයන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ තථාගත ශ්‍රේ දේහය සයින්සු කියලා කියන්නේ පාලියෙන් සයති කියන්නේ නිදනවට සයින්සු නිදාගත්තාහ අතීත පදය ඒ තථාගතයන් වහන්සේ දකුණට පයලා උතුරට හිසලා බටහිරට මුහුණලා තථාගතයන් වහන්සේ මහසෑය තුළ සැතපුණාහ කියන කාරණාව කියලයි අපි මහසෑය වඳින්නේ ජීවමාන සංඥාවක් අරන් වඳින්න හැම වෙලාවෙම මේ මහසෑයේ කුලියට වැඩ කරපු අය පවා මේ වෙලාවේ ඉන්නේ දෙව්ලොව කියලා දෙව්ලොව වඩින මහරහතන් වහන්සේලා සඳහන් කරනවා මහසෑයට උපස්ථාන කරපු හැමෝම ඉන්නේ දෙව්ලොව දිව්‍යාංගනාවන් දෙදෙනෙක් එක මොහොතක මේ සෑය ළඟට ඇවිල්ලා සෑය වඳිනවා මුළු මහමෙවුනා උජනමෙලියයි මහරහතන් වහන්සේ අහනවා මොනව කරලාද මේ පුණ්‍ය භාග්‍ය ස්වාමීනි අපි මහසෑයට අත්කම් කරපු අය අද ඉන්නේ මෙහෙම ආශ්චර්යයක් ඇතුව ඔබ හදන මල් ටික ඔබ ගේන පූජාව ජීවමාන සංඥාවෙන් වැඩ ඉන්නේ මගේ බුදු පියාණන් වහන්සේ කියන සංඥාවෙන් මහසෑයට පූජාකරනද බටහිරට මුහුණලයි සතපෙන්නේ ලෝක ධාතුවේ බටහිරට මුහුණලා සතපෙන එකම තැන මේ මහසෑය විතරයි ඔබ බටහිරට පසුපස හරවලා මහසෑය දිහා බලලා වඳින්ද තථාගතයන් වහන්සේගේ ශ්‍රී සම්බුදු මුව මඩලයි මට පේන්නේ කියන සංඥාවෙන් වන්දනා කරලා අපරිමිත කුසල් රැස්කරනද පින්නතනි මේ මළුවට ආපු කිසි දවසක තථාගතයන් වහන්සේට පිටුපාන්න එපා අපි ඒ කාරණාව හොඳටම හිතන්න ඕනේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ ඔබ ළඟ කිසි දවසක පිටුපාන්න එපා තථාගතයන් වහන්සේට අපි පිටුපාලා ඉන්න බව දෙවි බඹුන් දකිනවා උන්වහන්සේලා කොහොම ඉවසයිද කියලා හිතෙනවා අපි එහෙම හිටියොත් අපමණ ශ්‍රද්ධාවෙන් අපමණ ගෞරවයෙන් ඔබ මේ මළුවට එන්න බාතිකා බේරච්චිරු පුදුම ශ්‍රද්ධාවකින් මේ මහසෑයට පූජා කරපු තව එක රජෙක් එතුමා එක වෙලාවක මහසෑය සමම්පිච්ච මලින් වැහුවා ඉතින්ද අපි සමම්පිච්ච මල් දැකලා තියෙනවා පුළුහන්ද මේ මහසෑය සමම්පිච්ච මලින් වහන්න මොන ආශ්චර්යයක්ද මොන භාග්යක්ද මොන ශ්‍රද්ධාවක්ද මොන වීරයක්ද
ධර්මයේ සඳහන් කරනවා තුම් මහල් පේසාවලල් ඉඳලා කොත් කැරල්ල දක්වාම සමම්පිච්ච මලින් වහන්නේ විශාල සමම්පිච්ච උයනක් වවලා ගබඩාවේ තියෙන රත් හඳුන් ගෙනල්ලා ගල ගාලා කුඩු කරලා ඒ රත් හඳුන් වලින් සුවඳ තලපයක් හදලා අඟල් හතරක සුවඳ තට්ටුවක් මුළු මහ සෑයේ මාලේප කරනවා එක බොල් තට්ටුවක් තාම සිනිදුයි සමන් මල් නෙලලා අර තට්ටුව තුල මල් නටුවෙන් එන එන තමයි මල් රඳවලා තියෙන්නේ තාම ඉහළය දා තාක්ෂණයේ අපිට වඩා ඒ සියලුම මල් පරණවෙන්න රජිරු පැන් ඉහළ තියෙනවා සමන් මල් වලට මහ වතුරක් ඉහිඳ බෑනේ පොඩි වෙනවා ඉතා සෙවුම් ජල දහරා සමන් මල් වලට ඉහිඳ ඕනේ රුවන් වැලිසෑ පිරිවෙන මිදුලි මහ පොකුණක් තියෙනවා අපි ඔක්කොම දන්නවා මේ පොකුණ 2000ට කලින් තිබුණ අය වුණාට වතුර තිබුණේ නැහැ 2000න් පස්සේ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ පොකුණ සුද්ධ කළේ පොකුණ සුද්ධ කරනකොට කවුරුත් බලාපොරොත්තු නැවිච්ච විදිහට බසවක් කුළුමින් වතුර එනවා මේ පොකුණට බසවක් කුළුමේ වතුර තියෙනකන් මේ පොකුණ හිඳෙන්නේ නැහැ මේ බටහිර වාසල් දොරටුවෙන් ඔබ එහාට බැහැලා ගියොත් එහා පැත්තේ තියෙනවා තව පොකුණක් බසවක් කුළුමේ වතුර ඒ පොකුණටත් යටින් තියෙන උමම් මාර්ගෙන් එනවා බාතිකා බේ රජ්ජුරුව ජල මෝටර දෙකක් යොදලා අතිසියුම් ජල ධාරා මහසෑය දෙපැත්තෙන් විහිදවල තියෙන මේ පොකුණු දෙකෙන් එතුමා ඒ සඳහා නෙමවපු පොකුණු දෙකයි ඔය දැක ගන්න තියෙන්නේ නම් අවස්ථා දෙකක මහසෑය සමන් මලින් වහලා ජල පූජාවක් එතුමා කළා සුවඳ තලපෙකින් උන්වහන්සේ මහසෑය පූජ කළා එක වෙලාවක උපවාසයක් කරනවා මට මහසෑය ධාතු ගර්භයේ දකින්න ඕනේ ඒ කාරණාව කතාව හරි දිගයි එහෙම නැත්නම් මම මහසෑය මළුවේ මැරෙනවා ඒකයි තීරණය සක් දෙවිඳුගේ ආසනය උණු වුණා මෙතුමා මැරෙනවමයි කියලා රහතන් වහන්සේට දැනුවත් කරනවා රහතන් වහන්සේ රජ්ජුරුවන්ගේ අතින් අල්ලගෙන මහසෑය තුලට එක්ක ගිහිල්ලා ධාතු ගර්භය දක්වනවා පස්වනක් ප්‍රීතියෙන් පිනා යන රජ්ජුරුවෝ මේ මහසෑය සුවඳ පැන් වලින් නාව නාවා මේ සලපතුල මතුල දනක් පමණ සුවඳ ජලයෙන් පුරවලා මේ මුළු මළුව පුරා නිල් මහනිල් මල් පූජාවක්ද සිද්ධ කරනවා මේ සදහැවතුන් මහසෑයට කරලා තියෙන පූජාවල් වෙනතනි මේ මහසෑය ඔබගේ අපගේ නිවන සඳහාමයි මේ මහසෑය ළඟ අපේ නිවන ඒකාන්තයි මේ මහසෑ මළුව අපේ දෙව්ලොව දොරටුවයි ශ්‍රද්ධාව දිනු කරන්න ගුණ වඩන්න තෙරුවන් සරණ යන්න ජීවමාන සංඥාවට එන්න බුදු පියාණන් වහන්සේ පුදන්න ජීවමාන සංඥාවෙන් බුදුන් පුදන්න මැරෙන්න කලින් පින්නතනේ අපි බෞද්ධයන් හැටියට මැරෙන්න අවශ්‍යයි එහෙම නැත්තම් එහෙම නැත්තම් අපි බෞද්ධ කියලා හිතාගෙන ඉඳලා මැරෙනවා ආගමක් නැතුව මෙරෙලා යන අහිංසකම ජාතිය තමයි බෞද්ධ කියලා හිතාගෙන ඉඳලා මැරෙන අය බෞද්ධෙක් බවට පත් වෙන්න ආකාර හතරයි මේ ලෝකේ තියෙන අමාරුම කාර්ය මොකද්ද කියලා ඇහුවොත් ඒ බුදුන් සරණ යෑමයි ආත්ම සංනියාතන සරණාගමනේ තත්පරායන සරණාගමනේ ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ අනිපාත සරණාගමනේ මේ තමයි බුදුන් සරණ යන ආකාර හතර. ඊතාමත්ම අමාරුයි. සුකස්සහාරාසෝ වංගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා ආදි වශයෙන් සඳහන් කරනවා මේ කාරණාව පුඤ්ඤාභිසන්ද සූත්‍ර දේශනාවේ. සෝ අග්ගිකා බුදුන් සරණ ගියපු කෙනාට ඊතාම අග්‍ර වූ සැපයක් ලැබෙනවා. සුකස්සහාරා මෙලව ජීවිතයත් සැපයෙන් පුරවලා නොයෙක් ලක්ෂ ගණන් අනාගත ජීවිත සැපයෙන් පුරවනවා එහෙමනම් සග්ග සංවත්තනිකා දෙව්ලෝ මාර්ගයේ විවර කරනවා බෞද්ධයාට බුදුන් සරණ ගිය කෙනාට පහාය මානුසන්දේහං දේවකායන් පරිපූර්ණස්සන්ති මේ කාරණාවෙන් හිතනවා බෞද්ධයා නිරයට යන්නේ කියලා එහෙමනම් මනුස්සකය ඉක්මවනවත් සමගම
දෙව් පිරිස සම්පූර්ණ කරන බවයි සඳහන් කරන්නේ. එකයි සඳහන් කළේ මේ වැඩ ඉන්නේ තථාගතයන් වහන්සේ මේ මළුවට ගොඩ වෙන හැම කෙනෙක්ම ජීවමාන බුදු පියාණන් වහන්සේ ළඟට යන්නේ කොහොමද? ජීවමාන බුදු පියාණන් වහන්සේ ළඟට ඒ විදිහටම එන්න. ශ්‍රද්ධාව පිහිටවන්න. ශ්‍රද්ධාවෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේට ඔබ කරන අල්ප ස්වල්ප වූ පූජාව කරන්න ශ්‍රද්ධාවෙන් ඒට කෝටි ගණන් අපිට නැති වෙයි. ශ්‍රද්ධාවෙන් ඒ සිදු කරන්න. පේත විමාන කතාවේ සඳහන් කරනවා එක කාන්තාවක් වැටකොළු මල් හතරක් පූජා කරලයි දෙව්ලොව යන්නේ. ඒ අජාසත්ත මහරජුන් ඉදිකල මහසෑය දැකලයි ඒ මල් පූජාව සිදු කරන්නේ. එහෙමනම් ඇය පූජා කළේ වැටකුළු මල්, අපි පූජා කරන්නේ මල් පරම්පරාවේ තියෙන වංශවත්ම මල්, ඒ පින්නතුනි නෙළුම් මල්, ඒ පින්නතුනි පිච්ච මල්, අපි පූජා කළේ ඒ මල්. මගේ තථාගතයන් වහන්සේ ළඟ ඔබ පුදන මල් වට්ටිය තාම සතුටින් පූජා කරන්න, තාම ශ්‍රද්ධාවෙන් පූජා කරන්න, ජීවමාන සංඥාවෙන් පූජා කරන්න, අමාමෑණියන් වහන්සේ එදා වගේම ඔබට පිහිට වෙනවා. අමාමෑණියන් වහන්සේ අද එදා වගේම ඔබට පිහිට වෙනවා. කවුරුවත් හිතන්න එපා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. කවුරුවත් හිතන්න එපා තථාගතයන් වහන්සේ අපි අතහැරලා ගිහිල්ලා කියලා. අපිට එහෙම හිතෙයි කියලා පින්නතුනේ අමාමෑණියන් වහන්සේ දීඝනිකායේ දෙවනි පොතේ 242 වෙනි පිටුවේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ තාම පිරිනිවන් පාලා නැහැ කියලා. එනම් ඔබගේ නිවන වෙනුවෙන්, අපගේ නිවන වෙනුවෙන් මේ අති උත්තමයන් වහන්සේ තාමත් අපිව ආරක්ෂා කරමින් වැඩ ඉන්නවා. තථාගත සම්මා සම්බුදු පියාණෙනි, ඔබ වහන්සේ සරණ යෑම මගේ පරම යුතුකමයි. ඔබ වහන්සේ සරණ යෑම මගේ පරම භාග්‍යයි. ඔබ වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා. ඔබ වහන්සේට මාගේ ප්‍රාණය පූජා වේවා. ඔබ වහන්සේ ළඟ මගේ ජීවිතය මල් පිටක් මල් පෙල්ලක් බවට පත් වේවා. අමාමෑණියන් වහන්සේ මාගේ ජීවිතෙන් ඔබ වහන්සේ පුදනවා කියන සංඥාවෙන් ආත්ම සංනියාතන සරණාගමණයෙන් බුදු පියාණන් වහන්සේ සරණ යමු. පින්නතුනි දෙවෙනි කාරණාව තත්පරායන සරණාගමණය. බුද්ධං සරණං ගච්ඡාමි පින්නතුනි සිල් ගන්න කලින් කියන වාක්‍යයක් නෙමෙයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ දිවුරුම් ප්‍රකාශයක්. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙنده පෙරම් පුරාගෙන මේ සෑමල් වී සිටින අහිංසක පින්නතුනි මේ දිවුරුම් ප්‍රකාශයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ හරියටම දිවුරලා පුරොන්දු දෙන්න දිවුරුම් ප්‍රකාශයක වැරදි තියෙන්න බෑ. ලීවත් බෑ. කෙව්වත් බෑ දිවුරුම් ප්‍රකාශයක වැරදි. එහෙමනම් හරියටම ප්‍රකාශ කළොත් තමයි දිවුරුම් ප්‍රකාශය සාර්ථක වෙන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි හරියටම මා ප්‍රණද ශබ්ද කරන්න. හරියටම ගච්ඡාමි කියනකොට මා ප්‍රණ ච ශබ්ද කරන්න. අපට සරණ පිහිටන්න ඕන නිසා තමයි නම වතාවක් මේ ප්‍රකාශය කරන්නේ. මේ නිකම්ම නිකම් කරන ප්‍රකාශයක් නෙවෙයි, දෙවුරුම් ප්‍රකාශයක් නිසා හරියටම කරන්න. තුන්වෙනි කාරණාව ශිෂ්‍ය භාවෝපගමන. ස්වාමීනි මං ඔබ වහන්සේගේ ශිෂ්‍යයා බවට පත් වෙනවා. ස්වාමීනි මං ඔබ වහන්සේගේ ශිෂ්‍යයා බවට පත් වෙනවා කියලා කීවොත් ගුරුවරයා කියපු විදිහටම ජීවත් වෙන්න ඕනේ. ගුරුවරයා කියපු දේ හරියටම කරපු ශිෂ්‍යයා විභාගයේ ඉහළින්ම පාස්. ගුරුවරයාට සවන් දුන්න හැම ශිෂ්‍යයෙක්ම විභාගයේ අසමත්. එහෙමනම් හරියටම බුදුන් සරණ යන්න, උන්වහන්සේගේ ශිෂ්‍යයා බවට පත් වෙනවා කියලා හෝ පොරොන්දුවක් දෙන්න. අවසාන කාරණාව අපට ලේසිද කියලා හිතෙනවා පින්නතුනි, ඒ පණිපාත සරණාගමණයයි ගුණය දැක සරණ යෑම. සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන යතුරු මට හිතෙන්නේ ශ්‍රද්ධාව කියලායි. එහෙම නැත්තම් සම්බුද්ධ ශාසනය නැමැති මේ ආශ්චර්යමත් ලෝකයට පිවිසෙන්නවත් පුළුවන්කමක් නැහැ ශ්‍රද්ධාව කියන යතුරු ඇතේ නැත්තම්. ඒ යතුරු අරගෙන ඇවිල්ලා මේ ශාසනයට ඇතුල් වෙන්න. බුදු පියාණන් වහන්සේ කොතනවත් අපට දේශනා කළේ නැහැ මුලින්ම ප්‍රඥාව පුරන්න කියලා.
භාග්‍යවතුන් වහන්සේ මුලින්ම දේශනා කළේ මුලින්ම ශ්‍රද්ධාව දියුණු කරන්න සද්ධාය තරති ඕගං ආලෝක යක්ෂයා අහනවා ස්වාමීනි මේ ඕගහ තරණය කරන පළවෙනි නැව මොකද්ද සද්ධාය තරති ඕගං සංසාරේ නැමති ඕගහ තරණය කරන පළවෙනි නැව ශ්‍රද්ධාවයි ඔබට ශ්‍රද්ධාව අවශ්‍යයි සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න පින්තුනි ශ්‍රද්ධාවන්ත වෙන්න ඒ තුල සීලවන්ත වෙන්න ඒ තුල ප්‍රඥාව දියුණු කරන්න උත්සාහ කරන්න එහෙමනම් ගුණය දැක සරණ යන්න නම් ශ්‍රද්ධාව අවශ්‍යමයි තථාගත කෙනෙකුගේ බුද්ධ ගුණය තව කෙනෙකුට සීමා කරන්න නැතියා තවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටවත් ඒ ගුණය සීමා කරන්න බැරි නම් අපි කොහොමද ගුණය දැක සරණ යන්නේ ඒ ප්‍රශ්නය අපට එන නිසා අමා මෑණියන් වහන්සේ දජග්ග සූත්‍ර අට කතාවේ දේශනා කරනවා මේ අසීමාන්තික ගුණේ ගුණ 9කට කැටි කරනවා උන්වහන්සේ මොකක්ද ඒ ගුණ 9 ඉතිපිසෝ භගවා අරහං පින්නතනේ අපි කියන්නේ ගුණ 9යි මෙතන මේ මළුවේ ඉඳලා හිතලා බලන්න මගේ තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ ගැන ශ්‍රද්ධාව මට තිබුණද ශ්‍රද්ධාව තිබුණා නම් මං ඉතිපිසෝ පාඨයේ තේරුම මේ වෙනකොට දන්නවා පින්නතනේ අපිට අධ්‍යාපන ක්‍රමයේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා ධනෝපායන ක්‍රමයේ පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා ව්‍යාපාර කළමනාකරණයේ පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා සංසාරයෙන් එතර යන්න අති උත්තමයන් දේශනා කරපු ධර්ම මාර්ගයේ පිළිබඳව ශ්‍රද්ධාවක් අපිට නැහැ එහෙම ශ්‍රද්ධාව තිබුණා නම් මේ මළුවේ වාඩි වෙලා ඉන්න සියලු දෙනාම තථාගතයන් වහන්සේගේ ගුණ 9 විස්තර වශයෙන් කියලා බුදු පියාණන් වහන්සේට වන්දනා කරන අය වෙනවා සමහර වෙලාවට ඔබ උපාධි දෙකක් තුනක් හතරක් පාස් කරලා ඉන්නේ මේ රටෙත් පාස් වෙලා විදේශ රටවලත් ගිහිල්ලා පාස් වෙලා ඉන්නේ වෛද්‍ය විද්‍යාව පාස් වුණා ඉංජිනේරු විද්‍යාව පාස් වුණා ජීව විද්‍යාව භූගෝල විද්‍යාව වෙනත් තියෙන මේ හැම විෂයක්ම ඔබ පාස් කළා ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න මෙච්චර ඉගෙන ගත්ත මට ඉතිපිසෝ පාඨයේ ගුණ 9 පාඩම්ද කියලා පාඨය කියන්න පුළුවන් වෙයි නමුත් සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි කියලා ඇහුවොත් ඔබ උත්තර දෙන්න පුළුවන් තැනකද භගවා කියන්නේ ඇයි කියලා ඇහුවොත් ඔබ එතනද අරහං කියන්නේ ඇයි කියලා ඇහුවොත් ඔබ එතනද ඔබ හෘද සාක්ෂියෙන් අහන්න මම එතනද මේ අතේ උත්තමයන් වහන්සේ අපි වෙනුවෙන් විඳපු දුක්ඛන්දරාව සීමාවක් තියනවාද මුලින් සඳහන් කළා දීපංකර දසබලයන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත් වෙලාවේ බණපද දෙකයි ඕනේ උනේ නිවන් දකින්න කියලා හෘද සාක්ෂිය කතා කරන්න ඇති සුමේද උඹ කෝටි ගානක් බඩගින්නේ අඬන දරුවන්ගේ අම්මා කෙනෙක් උන් බඩගින්නේ අඬනකොට උඹට පුළුවන්ද තනියම කෑම කන්න උන් සංසාරේ දුක් විඳිනකොට සුමේද උඹට පුළුවන්ද තනියම නිවන් හොයන්න බැරි නිසා උන්වහන්සේ සංසාරයට බැස්සේ මහා කල්ප අසංඛ්‍ය හතරයි ලක්ෂයකක් මේ සංසාරයට දුක් විඳින්න බැස්සේ නිසා විඳපු දුක්ඛන්දරාවක සීමාවක් නැහැ චද්දන්ත ජාතකයේ සඳහන් කරනවා ජාතක පාළියේ කියවන්න ශ්‍රද්ධාව දියුණු වෙන්න රැස් විහිදෙන දල රැස් විහිදෙන දල දෙක කපා ගන්න වැද්දා එනකොට ඇයි මම මරන්න හදන්නේ දල ඕනේ මගේ දුප්පත්කම නැති වෙනවා ඔබේ දලෙන් දල දෙක දික් කරලා කියනවා මගේ දල කපා ගන්න අරස් කියතෙන් කපනකොට උන්වහන්සේ දුක විඳේ අපි නිසා තථාගතයන් වහන්සේ කලාබු රජුරුවන්ගෙන් එදා බෝසතාණන් වහන්සේ කලාබු රජුරෝ පෙති ගැහුවා කිව්වොත් වැරදි නෑ ශාන්තිවාදී තාපසතුමා ඒ දුක් ඉවසියේ ඔබ නිසා දරුවෝ දන් දුන්නේ වෙස්සන්තර රජුරුව නිතරක් නෙමෙයි නොයෙක් ලක්ෂ කෝටි ගණන් ආත්මවල මේ සම්මා සම්බුද්ධත්වයේ පතාගෙන දරු පැටව දන් දුන්නා ති උත්තමයන් වහන්සේ සමහර ආත්මවල දරුවෝ ගණ්ඩාවේ යක්ෂෙක් තාත්තගේ මූණ දිහා බලාගෙන හොරතල් දරු පැටවගේ කකුල් දෙකෙන් කාගෙන යනකොට දරු පැටව දෙන්නම් මොනවා නොකියලා අඬන්නේ ඇද්ද
මොනවා නොකිය නොකිය අඬන්නේද්ද තාත්තේ කියලා කෑ ගහමින් ඉවසුවා සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මගේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න දරුවනේ කියලා ඉවසුවා සමහර ආත්මවල යක්ෂයා හුරතල් පුතාගේ කකුල් දෙකෙන් අල්ලලා ඔළුව කටට දාලා ඔළුව කටේ හපාගෙන ඇඟ කෑල්ල කඳ කෑල්ල අතට ගත්තා මේ මොහොතකට කලින් ජීවිතේ ඉල්ලපු පුතාගේ ඔළුව නෑ ඊළඟට මොහොතකට කලින් ජීවිතේ ඉල්ලපු දුවගේ ඔළුවක් නෑ දැන් කඳන් දෙක අතේ ඔළුහඳ තාත්ත කෙනෙකුට ඉවසන්න මෙවන් දුක් ඉවසපු වාර පින්නතුනි සීමාවක් නෑ වෙස්සන්තර ආත්ම භාවයේ අන්තිමට දරු පැටව දෙන්න දන් දෙනකොට ජූතක බමුණ ඉපලෙන් තලලා තලලා පිට හැම ගිහිල්ලා කැලෑව මැද්දෙන් ආපහු දුවගෙන ඇවිල්ලා තාත්තගේ කකුල් දෙක මත වැටෙනවා මගේ තාත්තේ අපි බේරගන්න තාත්ති කියලා හඬනකොට දේශනා කරනවා බුදු පියාණන් වහන්සේ ආනන්ද එදා වෙස්සන්තර රජුරුවන්ගේ ඇස් දෙකෙන් දරුවන්ගේ පිට දැකලා එළියට ආවේ කඳුළු නෙමෙයි ආනන්දලේ කියලා දාරක ප්‍රේමය නමුත් ඉවසනවා සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් ඒ කවුරුවත් වෙනුවෙන් නෙමෙයි ඒ ඔබ වෙනුවෙන් ඒ මා වෙනුවෙන් සාරිපුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා සාරිපුත්ත සමහර දවස්වල මං ආහාරයට ගත්තේ එක බත් ඇටයයි එක කඩල ඇටයයි සමහර දවසක එක මුං ඇටයයි සාරිපුත්ත හිතන්න එපා එදා බත් ඇටය ලොකුයි කියලා හිතන්න එපා සාරිපුත්ත එදා බත් ඇටෙත් අද බත් ඇටේ වාගේම තමයි සාරිපුත්ත පුළුහන්ද බත් ඇටයක් කාලා ජීවත් වෙන්න කවුරු වෙනුවෙන්ද ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් විඳපු දුක්ඛන්දරාව විස්තර කරලා ඉවර කරන්න බැහැ පින්නතුනි මේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් ඒයි අපි සංසාර දුකෙන් එතර කරන්න අපි අපායෙන් නිදහස් කරන්න මොකද්ද තථාගතයන් වහන්සේ දැකපු දුක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක සීමාවක් නෑ අත්දකින්නවා නමුත් ලෝක ධාතුවේ තියෙන අති භයානකම දුක අපාය දුක පින්නතනි දිව්‍ය ලෝක හයක් තියෙනවා අපායවල් ප්‍රධාන වශයෙන් අටක් තියෙනවා පළවෙනි දිව්‍ය ලෝකයේ ආයුෂ මනුස්ස වර්ෂ වලින් ලක්ෂ 90යි දිව්‍ය ආයුෂ වලින් අවුරුදු 500යි එක දවසකට මනුස්ස වර්ෂ 50යි පළවෙනි දිව්‍ය ලෝකේ නැත්තම් අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ එක දවසකට මනුස්ස වර්ෂ 50යි පින්නතුනි අඩුම ආයුෂ තියෙන අපාය සංජීවයේ එක දවසකට මනුස්ස වර්ෂ ලක්ෂ 9යි කියලා ධර්මයේ පැහැදිලිවම දේශනා කරනවා මේ අපායක දුක දෙවනි අපාය තාවතින්සය එක දවසකට මනුස්ස වර්ෂ 100යි පින්නතුනි දෙවනි අපාය තාවතින්සය ආයුෂ මනුස්ස වර්ෂ වලින් 3 කෝටි 60 ලක්ෂයයි දෙවෙනි අපාය කාලසූත්‍රය එක දවසකට මනුෂ්‍ය වර්ෂ ලක්ෂ 36යි තුන්වෙනි දිව්‍ය ලෝකය තුන්වෙනි දිව්‍ය ලෝකයේ එක දවසකට මනුෂ්‍ය වර්ෂ 200යි මුළු ආයු කාලයේ 14 කෝටි 40 ලක්ෂයයි තුන්වෙනි අපාය සංඝාතය එක දවසකට මනුෂ්‍ය වර්ෂ 1 කෝටි 44 ලක්ෂයයි හතරවෙනි අපාය තුසිතය මනුෂ්‍ය වර්ෂ 400ක් එක දවසකට ආවිෂයි මුළු ආයු කාලයේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි හතරවෙනි අපාය සංජීවේ කාලසූත්‍රයේ සංඝහතේ රෞරවේ හතරවෙනි අපාය එක දවසකට මනුෂ්‍ය වර්ෂ 5 කෝටි 76 ලක්ෂයයි එක දවසකට පස්වෙනි දිව්‍ය ලෝකයේ එක දවසකට මනුෂ්‍ය වර්ෂ 800යි ඒ දෙවියන්ගේ මුළු ආයු කාලය මනුස්ස වර්ෂ වලින් කල්පනා කෙරුවොත් 230 කෝටි 40 ලක්ෂයයි පස්වෙනි අපායයේ ආයුෂ නම් කියන්න බෑ හයවෙනි දිව්‍ය ලෝකේ හයවෙනි දිව්‍ය ලෝකේ ආයු ප්‍රමාණය අන්තිම දිව්‍ය ලෝකේ එක දවසකට මනුෂ්‍ය වර්ෂය 1600යි පස්වෙනි අපායයේ ආයුෂ ධර්මයෙන් සඳහන් කරලා තියෙනවා 1600යි එක දවසකට මනුස්ස වර්ෂය
අන්තිම දිව්‍ය ලෝකේ හිතලා බලන්නකො තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා දැනට බුද්ධ වර්ෂ කීයද කියලා 2559යි 1600යි 1600යි එකතු කළොත් 1600යි 1600යි එකතු කළොත් 3200යි තාම තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා 2559යි ඒ කියන්නේ එහෙනම් අන්තිම දිව්‍ය ලෝකෙට තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා මේ වෙනකොට ගත වෙලා තියෙන එක දවසකුත් පැය කීපයයි එවන් ආශ්චර්ය උන්වහන්සේලා දකිනවා උන්වහන්සේලාගේ මුළු දිව්‍ය ආයුෂ ප්‍රමාණය මුළු දිව්‍ය ආයුෂ ප්‍රමාණය 921 කෝටි 60 ලක්ෂයයි මුළු දිව්‍ය ආයුෂ ප්‍රමාණය නමුත් අන්තිම අපාය සංජීවය අන්තිම අපාය අවීචිය අවීචියේ මුළු ආයු ප්‍රමාණය අන්තර්කල්පයයි අසංකේ 86 ලක්ෂ 40000යි අවීචියේ මුළු ආයු ප්‍රමාණය ගිහිල්ලා දුක් විඳලා ගොඩ ආවත් ආපහු යනවා කපිල මත්සයාගේ කතාවෙන් ඒක හොඳටම පැහැදිලි කරනවා එhmenan අපි ධර්ම දේශනාව නිමා කරමු පින්තුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ සීල සම්පන්න වෙන්න මේ සීලයට කරන්න බැරි දෙයක් නැහැ තථාගතයන් වහන්සේගේ දේශනාව මේ සීලයට කරන්න බැරි දෙයක් නැහැ ඔබ අද අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කළොත් සිතට ගත්තොත් දිවි හිමියෙන් මම් පන්සල් කඩන්නේ ඔබට පුළුවන්ද පුළුවන් නම් සමාදන් වෙන්න මේ මළුවේ වාඩි වෙන මොහොත වෙනකනුත් ඔබ අතින් සිද්ධ වෙච්ච පව් බොහොමයි මම අතින් සිද්ධ වෙච්ච පවුත් බොහොමයි පින්නතුනි හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් කඩන්නේ කියලා පොරොන්දු වුණොත් ප්‍රාණ පරිත්‍යාගයෙන් පන්සල් රකින්න පොරොන්දු වුණොත් මෙතෙක් කරපු සියලුම පව් මෙතෙක් කරපු සියලුම පව් පුච්චලා හොසි කරලා දානවා ඒකයි සීලේ බලය ඒක තථාගත දේශනාවේ එහෙම්මම සඳහන් කරන අට කතාවල් වල හොල්ලන්න බැරි අකුසල් පහයි තියෙන්නේ ඒ අනන්තරී පාප කර්ම විතරයි කළොත් උරුම අවීචියම තමයි අනන්තරී පාප කර්ම පේයි දන්නවනේ අවීචියම තමයි උරුම කළොත් ඒකෙන් මගාරින්න බෑ නමුත් සීලේ කොයිතරම් ශක්තිමත්ද ආනන්තරිය පාප කර්මයේ කරලා ඒ කර්මයක් හොලවලා අවීචයට යන්නේ නැතුව බේරිච්ච කෙනෙකුත් මේ ශාසනයේ ඉන්නවා කියලා කියොත් පින්නතුනි කවුද අජාසත් මහ රජු තාත්තා මෙරුවා කල්යාණ මිත්‍රත්වයේ හම්බෙච්ච නැති හින්දා ඒක ආනන්තරිය පාප කර්මයක් පස්සේ තේරුම් ගත්තා නමුත් තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුන් සරණ ගියා බුදුන් සරණ ගිහිල්ලා දිවි හිමියෙන් ප්‍රාණ පරිත්‍යාගයෙන් සෙල් ආරක්ෂා කරන්න තීරණය කළා මේ ශාසනයේ අදත් බණ කියන්න මේ මහ පිංකම් කරන්න උන්වහන්සේගෙන් ලැබුණ ශක්තිය අසීමාන්තිකයි මේ මහරජිරුවන්ගෙන් පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්න ජීවිතය පරදුවට තියලයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ශක්තිය දුන්නේ මේ සංගායනාව කරන වෙලාවේ සක් දෙවි මහරජතුමා මනුලවට ඇවිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වැඳලා ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ තරම් පිං කරන මිනිහෙක් මගේ ජීවිතේ මං දැකලා නැති තරම් කියලා කවුද මේ පිං කරන මිනිහා අජාසත් රජු කොච්චර පිං කළත් නිරයෙන් නම් නවතින්න බෑ මේ මහා කුසලයේ හැබැයි අවීචයෙන් නිදහස් වුණා දැනටත් අජාසත් රජු ඉන්නේ අපායේ ඒ ඉන්නේ ලෝකඹු මහනිරේ අවීචිය උපදින්නේ ආනන්තරිය පාප කර්මයක් කළොත් අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් ආයුෂය නමුත් ලෝකඹු නිරේ අවුරුදු 60000යි ආයුෂය උණු වෙච්ච යකඩ තියෙන්නේ මේ වෙනකොටත් මහරජතුමා පෙන දදා පැහැනවා මේ අපායේ පතුල හොයන්න යනවා කකුල් දෙක උඩට ඔළුව යටට පැහි පැහි අවුරුදු 30000ක් යනවා පතුල හොයාගන්න තාමත් බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 2559 නම් අජාසත් මහරජිරුවන්ට ලෝකමු නිරේ පතුල හොයන්න තවත් අවුරුදු 27000 ගණක් එහෙම්මම ඉතුරුයි පතුලට ගිහිල්ලා හිස පතුල වැදුනහම හිස අනිත් පැත්තට හැරිලා කකුල් පහලට හැරිලා ගොඩට එන්න අවුරුදු 30000යි යටට යන්න 60 30000යි උඩට එන්න 30000යි
අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක දුක අවුරුදු 60000න් කෙරවල කරනවා කියලා කියන්නේ දූවිලි අංශුවකටත් වඩා බොහොම ටිකයි. එහෙම ගොඩ ඇවිල්ලා මෛත්‍රී බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න කලින් උන්වහන්සේ පසේ බුදු වෙලා පිරිනිවන් පානවා. සීලයකට පුළුවන් මේ මහා කර්මයේ නමුත් හොලවන්න. තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ සීලය අත්‍යවශ්‍යමයි. ප්‍රඥාව දිනු කරන්න. පින්නතනේ අපි කල්පනා කරමු මේ මළුවේ ඉඳලා තීරණය කරමු අවබෝධයෙන් තෙරුවන් සරණ යනවමයි තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය අදාපි දැක්කමයි ඒ සවනග්ගන බුදුරැස් අපි දැක්කමයි ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් බවට මෙතෙන් පටන්පත් වෙනවමයි කියන තීරණයට ඇවිල්ලා මෙතෙන් පටන් දිවි හිමියෙන් ප්‍රාණ පරිත්‍යාගයෙන් පන්සල් මං ආරක්ෂා කරනවාමයි ස්වාමීනි කියන පොරොන්දුව මේ මළුවේදී භාග්‍යවතුන් වහන්සේ ළඟ තියලා නැගිටින්න ඔබ වෙනුවෙන් දිව්‍ය විමානය දාට විවෘත වෙනවා. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ අප සියලු දෙනාම අසීමාන්තික කුසල කර්මයක් අපේ කාලේ සිදු කරගන්නවා අපේ නායක හාමුදුරන් වහන්සේ නිසා. වචන දෙකක් උන්වහන්සේ වෙනුවෙන් සඳහන් කළ යුතුයමයි. ගැමුණු මහරජතුමාගෙන් පස්සේ මේ මහසෑය ආරමුණු කරගෙන අතිශ්‍රේෂ්ඨ මහා පින්කම් සිද්ධ කරපු මහරජවරු බොහොමයි. ඒ අතර බාතිකාභය රජතුමා ඉතාම ඉහළයි. එන්නතුනි ඒ අපේ මුතුන් මිත්තෝ අපේ කාලේ අද කාලේ මේසා විශාල මහා පින්කම් සිද්ධ කරපු බෝධිසත්ව තෙරවරු මේ රටේ වැඩ හිටියා. මාහු අවසරයි සුමේද ස්වාමීන් වහන්සේ ඒ බෝධිසත්ව උත්තමයන් වහන්සේ මේ මළුවේ සිද්ධ කරපු පූජාව පිළිබඳව මුල් අනුශාසනාවේදී අපේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. තවත් ස්වාමීන් වහන්සේලා බොහොමයක් එවන් පින්කම් කරනවා. මේ මෑත කාලේ අපි සම්බන්ධ කරගෙන අවසරයි අපේ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ මේ වාගේ මහා ශ්‍රේෂ්ඨ පූජා අසද්ෘෂ මහා පින්කම් අටම ස්ථානයේ මරමුණු කරගෙන උන්වහන්සේ තීරණය කළා මේ සැරේ පින්කම සිදු කරන්න. මොකද ඒ හැම තැනක්ම ආලෝකමත් කරලා පින්කම් කරන්න අවශ්‍යයි. පින්කම සම්පූර්ණ කරලා පින්කම කරන්න උන්වහන්සේ ධර්මයට අනුව තීරණය කළා. ඒ නිසායි අපි සියලු දෙනා අතුරු සිදුරු නැතුව මහසෑ මළුවේ මේ මහා පින්කම සිදු කරගන්න අද අවස්ථාව ලබා ගත්තේ. එහෙනම් ආශ්චර්යමත් වූ මහසෑය කෝටි ලක්ෂයක් සක්වලට තියෙන එකම මහසෑය අපගේ නිවන් දොරටුව අභියස අපිව තැම්පත් කරලා අපිට කුසල් රැස් කරලා දෙන්න උන්වහන්සේට ශක්තියක් තියෙනවා. එහෙමනම් අපි රැස් කරගන්න සියලුම කුසල් ස්වාමීනි ඔබ වහන්සේට අනුමෝදන් වේවා. මේ ලංකා බුද්ධ ශාසනය තව තවත් ජීවමාන කරවන්න අපි වාගේ සදහැවතුන්ගේ සදහැසිත් සදහෙන් පුරවන්න මහා පින්කම් කරන්න ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.